අපේ ලයිෆ් බෝයි තැන් ලයිෆ් බොයි ඔලිින් වෙලා කැටයක් රුපියල් පනස් වනකට. තිස් වසරක මහින්දානන්දය උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ මහනුවරදී. තිස් වසරක මහින්දානන්දය ග්‍රන්ථ එළිදැක්වීමද හිදී සිදු කෙරුණා. තරසයි වයනට යන්න පුළුවන් වුණේ අපේ ඇමතුමාගේ තිබ්බ සංකල්පය සහ ඒ මොඩලය නිසා. ඉතින් වැඩ කරන රටකට අනාගතයේදී ඒ මොඩලය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපේ රට ඉතා ඉක්මනින් ශීඝ්‍ර සංවර්ධනයයි කියලා විශ්වාස කරනවා. නිමංක අවසාන වශයෙන් කරපු ඉල්ලීම තමයි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඊළඟ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති ධුරය මහින්දානන්දර දෙන්නේ කියලා කියන එක. අතිගරු ජනාධිපතිතුමනි, අත්පොලසන්නාදය තේරෙව නේද? මහින්දානන්ද කියන අපේ නායක හඳුරන්නේ අර තුන්කල් දක්නා නුවණින් වැඩ කරන, තුන් ඉරියව්වෙම ක්‍රීඩා කරන දක්ෂ ක්‍රීඩකයෙක්. තුන්කල් දක්නා නුවණ. දැන් බලන්න මේ රැස්වීම වුණා. අද මාර්තු පළවෙනිදා, මාර්තු දෙවෙනිදා හෝ තුන්වෙනිදා දේශපාලන සංසිද්ධියක් වෙන බව කවුරුත් දන්නවා. දැන් කොයිතරම් එතුමාගේ තුන්කල් දක්නා නුවණ වෙන උදාහරණ අවශ්‍යද අපේ නායක හඳුරන්නේ? දේශපාලඥයෙක් අඳුරගන්න පුළුවන් වෙන්නේ තමන් එක්ක ඉන්න දේශපාලඥයෙක් විතරක් නෙවෙයි. මං හිතන්නේ හැමෝම අඳුරගන්න පුළුවන් වෙන්නේ දිනලා බලේ ඉන්නකොට නෙවෙයි, තමන් බලේ නැති වෙනකොට තමයි දේශපාලඥයා අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඒවා මහින්දානන්ද අපි පැරදුනාට පස්සේ ඒ පෙන්නපු ශක්තිය, ඒ පෙන්නපු අවංකකම, ඒ වගේම ඒ කරපු කටයුතු අපි ඇත්ත වශයෙන්ම අගය කළ යුතුයි. කිසි විටක බය වුණේ නැහැ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් අපි ඒක නිසා එතුමට ආදරේ. මගේ විශ්වාසය